ආදරය මත හොස්මත් තියන්න. සෙනෙහසකට අරුතක්. සෙනෙහසකට අරුතක්. සෙනෙහසින් පිරුණු වාසනාවන්ත දිනයක් වේවා ඔබට. කොහොමද ඉතින්? ඔබ බොහොම ආදරෙන් සෙනෙහසින් ඉන්නව නේද? ඉතින් 1-1 සඳ ටීවී මාධ්‍ය නාලිකාව නිරන්තරයෙන්ම ඔබ ළඟින්ම ඉන්නවා. ඒ නිසා අපිට හිතුණා අලුත් තාලයකට අලුත් ආරයකට හරිම සෙනෙහවන්ත ආදරණීය වැඩසටහනක් ඔබ වෙත ගෙන එන්නට. මොකද වර්තමාන සමාජය තුළ විවිධ තරාතිරම්හි විවිධ වයස්සි එහෙමත් නැත්නම් විවිධ සමාජයන් වල ජීවත් වෙන අය ආදරය සෙනෙහස ගැන විවිධ මත දරනවා. එහෙමත් නැත්නම් ඔවුන්ගේ අත්දැකීම් ආදරය සෙනෙහස ගැන කතා කරනවා. ඉතින් ඒ නිසාම අපි හිතුවා අපේ රටේ ඉන්න විවිධ ක්ෂේත්‍රයන්හි ඔබ ආදරය කරන තරු සඳ වෙතට ගෙන එන්නට. ඉතින් මේ ආරම්භක වැඩසටහන අපි හිතුවා මුලින්ම බොහොම සෙනෙහසක් තියෙන බොහොම ආදරණීය චරිතයක් කැඳවා ගන්නට. සෙනෙහසකට අරුතක් අපේ වැඩසටහනට සෙනෙහස ගැන පිරී ඉතිරී යන කෙනෙක්ව අපේ මැදිරියට කඳවා ගන්නට. ඒට හේතු කාරණා බොහොමයක් තියෙනවා. මොකද අපි හිතුවා ආදරේ මත හුස්මක් තියන්නට පුළුවන් අය වර්තමාන සමාජය තුළ කොතෙක් ඉන්නවද? විවිධ අයුරින් සෙනෙහස ආදරේ විග්‍රහ කරද්දී හැබැයි තමන්ගේ හදට කාවැදුණු හදට ලංවුණු මේ දෑ ගීතයකින් ඇය අපට පවසනවා. ඉතින් මේ වැඩසටහන සෞන්දාරාත්මක සංග්‍රාමය වැඩසටහනක්. ඉතින් මෙතැන් පටන් මේ සෙනෙහස ගැන මේ ආදරය ගැන කතා කරන්නට පුරා හෝරාවක් අපි ඔබ සමග ඉන්නවා. ඉතින් මේ ආදරණීය චරිතය හුදෙක් මා එතුමියව හඳුනන්නේ මා හිතන්නේ වසර ගණනාවක් ආපස්සට ගියාම. ඔව්, එතුමිය වරක ආදරණීය මවක්, තවත් වරක ආදරණීය සොහිරියක්, තවත් වරක ආදරණීය යෙහෙළියක්, තවත් වරක ආදරණීය අක්කණ්ඩියක් වූවා නම් මට එතුමිය මේ සමාජය තුළ එතුමියගේ ඒ ආදරණීය කුටුම්භය තුළ ඉතාමත් ආදරණීය බිරිඳක්, ඉතාමත් ආදරණීය මවක්. ඉතින් අපි හිතුවා ඒ නිසාම එතුමියට ආරාධනා කරන්න සෙනෙහස ගැන කතා කරන්න, සෙනෙහසකට අරුතක් තියන්න. ඉතින් ඔබ බොහෝසේ ආදරය කරන මේ වෙලාවේ අපි බොහොම ආදරය කරන චරිතයක් දන්නවා. අපේ රටේ ඉන්න ප්‍රවීණ දක්ෂ රංගදරයෙක් තමයි ජැක්සන් ඇන්තනි මහත්මයා කියන්නේ. ඉතින් ජැක්සන් ඇන්තනි මහත්මයාගේ ආදරණීය බිරිඳ විශාරද කුමාරි මුණසිංහ මහත්මිය අද අප සමග ඉන්නවා ආදරයට අරුතක් තියන්නට. අයිබුවන් කුමාරියකේ. අයිබුවන් ලංකා. ඉතින් බොහොම ආදරයෙන් අපේ කුමාරි මුණසිංහ මහත්මිය පිළිගන්න අතරම සෙනෙහසට අරුතක් තියන්නට සංගීතය අපට අත්‍යවශ්‍යයි. ඒ සංගීතයේ රසස්වාදය අපට ලබා දෙන අපේ ආදරණීය මේ සොහිරියන් දෙදෙනාවත් ඉතාමත් ආදරෙන් මේ වෙලාවේ මං ඔබට අඳුන්වලා දෙනවා. ඉතින් අනෝෂ් පෙරේර මල්ලි වෙන මං හිතන්නේ ඔබට හොඳට හුරු පුරුදුයි නේද? අපේ කලින් වැඩසටහන් වලටත් අනෝෂ් මල්ලි එකතු වුණා. ඉතින් ඒත් එක්කම මේ හඬ, මේ ලස්සන හඬ අපි අඳුන්වලා දෙනවා විශාරද
तुषादी नेत्मिनी इतिंग अयगन कथा किरण श्रीलंका ताक्षणिक विश्वविद्यालय संगीत पीठे अवसान असरे तमाय इगन लाने भूम आदर उपदनावत मेमसट पीलिगा अपेरटे कलाक्षेत्र प्रभु पौलक सामाजिकावाक् अभी ओब बहुसे अयट गौरव करण ඒ මොකද කුමාරිය අක්කා ගැන කතා කරනකොට බොහොම ආදරෙන් කුමාරිය අක්කා කියලා මේ මං ආමන්ත්‍රණය කරන්නේ ඇත්තටම ඇය අපිට අක්කණ්ඩියක් ඒ සෙනෙහස නිරන්තරයෙන්ම මා විඳ තියෙනවා තාමත් විඳිනවා ඉතින් ඒ නිසාම අපි හිතුවා මේ සමාජය තුල ඔබ අප හැම කෙනෙකුටම ආදර්ශයක් වෙමින් ඒ වගේම තමයි ආදරණීය අම්මා කෙනෙක් ආදරණීය බිරිඳක් आदरणीय सहोदरी अक्वाशन जीवात्ट आराधना कर नट इति कुमार रंगन शास्त्रे गायन शास्त्रे आमतर दुंच पेटाउटिक हुता करमें मन पुराल मेन फेरिया इन मे अवधिये इति ओबे खाले अभी पोड खुरा इत मुगद मेधवस्थल පුරුදු විදියට මිතින් වැඩ ටික කරගෙන යනවා ඔයා කිව්වා වගේ ඒ අපේ පවුල් වලට අලුතෙන් එකතු වෙච්ච සමාජික සමාජිකාවන් ඉතින් අපිව වයසට යන්න නොදී රැක ගන්නවා කියලා මට හිතෙනවා ඒ කියන්නේ අපිට බෑ කියලා පැත්තකට වෙන්න බෑ කොච්චර මොනතරම් ගැටලු ශාරීරික මානසික විවේකී ගැටලු ආවත් ඒ දරුව ගැන හිතනකොට ඒ සියල්ල පැත්තකට දාලා අපිට තරුණ වෙන්න වෙනවා. ඉතින් බොහොම සන්තෝෂෙන් කාලය ගෙවනවා ඒගොල්ලත් එක්ක. හොඳයි. ඉතින් අපිට හිතුණා මේ ආදරණීයකම මේ සෙනෙහසින් පිරුණු අපේ වැඩසටහනට ඔබව කැඳවා ගන්නට මුලින්ම මොකද ඒ සෙනෙහස අපි නිරන්තරයෙන්ම දැකලා තියෙන නිසාම මා කැමති මුලින්ම ඔබව මුල් කාලයට කැඳවාගෙන යන්න කුමාරියක් එන්න චුට්ටක් අපි පොඩ්ඩක් අතීතයට යමුද කියලා අතින් අල්ලගෙන බොහොම ආදරයෙන් එකතු කරගෙන යන්න ඉතින් ඒ නිසාම එතුමිය අපිට කිව්වා එතුමිය ආදරය කරන ආස කරන සංගීතයෙන් රසාස්වාදයෙන් එතුමිය අර ගැඹුරටම කිඳා බහැලා තෝරපු ගීතයක්. ඉතින් ඒ නිසා මම හිතනවා අපි මුලින්ම පොඩ්ඩක් ඒ ගීතේටම ගිහිල්ලා මම කැමති කුමාරියක් ආව අර අතීතයට මුල් කාලයට ඉපදිච්ච අර පුංචි දරුවා කාලයට එකතු කරගෙන යන්නට. ඉතින් ඔන්චිල්ලා තොටිලි කයින්ද ගීතය එතුමිය තෝරගත්ත මුලින්ම අපි මේ ගීතය අහලම කතා කරමු पुता उन शिल्ला
ඒ ගීතයත් එක්ක මා දැක්කා කුමාරි මොනසිංහ මහත්මිය මම හිතන්නේ ඒ මං එක් කරගෙන යන්න හදපෝ අතින් අල්ලගෙන එතෙමියත් එක්ක ඒ පැත්තට යන්න හදපෝ ඒ ගීතේ රස වින්දා ඉතින් අපි යමුද ඒ අතීතයේදී අර පුංචි වයසට අම්මගෙන් තාත්තගෙන් ඒ ලැබුණු ආදරේ कोई विधि अब तुम्हें अदटत मताक स्नेहास उतुरायन स्नेहास मम्मी गीते तोरगत्ते मगे अम्म तो गायकावा सिंधु अम्मगे गायने गीते लधिकम निशाम मम्मी गीते इतर गायन कर मम्मी गीते तोरगत्ते अतर जगसे इसी कसाद बंदर तो याट निदा मम्मी सिंधु की अंडोड़े अपट मुखते हित अभी मे हित पुंजिकाले मे अम्मा ताता नलवेले गीते मे क्यों के त्मक सौंदारात्मक संग्रामय होराव अभी सेनेहासकट www.sandarradio.lk.in हरी मास कर गीते गायन कर पुंजी में काले टन है ता हम काले तीबा ओ ये आदरण पिरुनु काले अभी देखा अब तो मैं बहुम आदरण बहुम गाओरवे माँ दानना ये कैमरटी का हादान नेते तुम आगे बहुम गाओरवे लेक्सन अंतरी महात्मा के दरे इन्ना को हम हरी में गाओरवे इन तमाई कैमरटी का पीले लगराने इतने को हम नमोत पोड़ा कपी आती ही तेरे टपी वर कुमारी अका अम्मगेन तातगेन पुंची वायसेदी ओब तुमियट लबुनु आदरे गेन अपि कथा करोत् मम हितन्ने दन मगे पहुले मट बाल हत देनेक अपि अट देनेक गेनु हतराई पिरिमी हतराई अपि गेदर हरि कलबलकारी तनक मन तमाई वेडी मालुम ඉතින් මං හිතන්නේ අම්මා පච්චිගෙන් මට ලැබුණු ආදරය අනිත් අයට ලැබුණාද කියලා මට සැකයි. ඒ කියන්නේ පළවෙනි දරුවා හැටියට ඒගොල්ලන්ට කියන්නේ මාව හම්බෙන එක ඒගොල්ලන්ට විශේෂ දෙයක් නේ. ඒ කියන්නේ ඉස්සෙල්ලාම දරුවෙක්.
ඉතින් මං හිතන්නේ ආදරය අවසානයේ දක්වාම මං ඒ විශේෂිත ආදරය මම දැක්කා අම්මගෙන් අප්පච්චිගෙන් අපි සෙනෙහසකට අරුතක් අපි සෙනෙහස ගැන කතා කරනකොට අපි දකින දෙයක් තමයි අර ඉස්සර කාලේ පවුලල ගොඩක් සහෝදර සහෝදරියෝ ඉන්නවා. එතකොට ඒ අයගෙන් ලැබෙන සෙනෙහස මම දන්නවා. දැන් පුජ්‍යලිකව මම දන්න කාරණාවක් ඔබතුමිය අදත් ඒ සහෝදර සෙනෙහස බොහොම අපූර්වවට විඳින කෙනෙක් ඔබතුමිය. එය කොහොමද ඔබතුමිය? ඇත්තටම ඒ අපේ පවුල නම් හරි වාසනාවන්තයි. ඒ කියන්නේ මගේ අම්මා අප්පච්චි ගුරුවරු. එතකොට ඒ ගුරු යුවලකට දාව ඉපදිලා ඒ ගුරු යුවලකගේ ඇසුරේ හැදෙන අය. ඒ දරුවෝ හරි විශේෂයි. දැන් අපි කවදාකවත් සෙල්ලම් කරන්න කියලා වෙන තැන්වලට ගියේ නැහැ. අපි කරන සෙල්ලම් අපි අට දෙනා එකතු වෙලා තමයි කරන්නේ. සෙල්ලම් කරනවා අම්මට හොරෙන් කරන දේවල් ඔක්කොම අපි එකතු වෙලා තමයි කරන්නේ. ඒ වගේ දේවල් කරා ඉතින් හරි සුන්දර මතකයක් තියෙන්නේ. සහෝදරයොත් එක්ක ගත කරපු කාලේ ඒ වගේම අපේ ගෙදර නීතියක් තිබුණා කිසිම බාල කෙනෙකුට වැඩිමල් කෙනෙකුට මෙහෙමවත් කරන්න බෑ. ඒ නීතිය නිසා ගාක් අපේ ගෙදර සාමයේ රැකුණා. ඉතින් කවදාකද දැන් මං හැමෝටම තරවටු කරනවා වෙලාවකට ගහනවා ඒ වුණාට මට කවුරුත් අත උස්සන්නේ නැහැ. එහෙම ඒ වගේමයි එතනින් බාල බාලයටත් ඒ වගේ ඒ නීතිය ක්‍රියාත්මක වෙච්ච එක මං හිතන්නේ අම්මලට හරි පහසුවක් වුණා. ඒ වගේමයි අපි අර අපේ වයසට වැඩි බරක් හිතට අරගෙන දැන් මං අක්කා. ඒ අක්කගේ වයස අවුරුදු 4යි 5යි. ඒ වුණාට මං අක්කා. එතකොට මම මේ බාලායව බලා ගන්න ඕනේ. ඒගොල්ල කන බොන හැටි. එතකොට අම්මලා කියලා දෙනවා කවන්නේ ගියාම හිර වෙන්න පුළුවන් එහෙම නොවී කවන්නේ කොහොමද. ඉතින් මට දැන් අර ඒ පුහුණුව හින්දා මට මගේ දරුවෝ හම්බුනහම මට කාගෙන්වත් උපදෙස් ගන්න අවශ්‍ය වුණේ නැහැ. දරුවා නාව ගන්න දරුවට කව අපහා ගන්න හිර වෙන්න ඇති වෙන්නේ ඒක ලොකු දෙයක්. ඒ කියන්නේ අම්මලා හුඟක් මේ ගැටලු සහගත අවස්ථාවන්ට මුහුණ පානවා ඒ හුරුව නැතිකම. ඉතින් මට එහෙම ප්‍රශ්නයක් තිබුණේ නෑ. මං දන්න ඔක්කොම දැනගෙන තමයි මං කසාදුකම් දෙන්නේ. ඉතින් මට හරි පහසු වුණා එකේ. මගේ දරුවෝ තුන්දෙනා හදාගන්න මගේ දරුවෝ තුන්දෙනා ඔක්කොම ළඟ මේ අවුරුද්දයි මාස ගානයි එහෙම තමයි පරතරේ තියෙන්නේ. අවුරුදු 4ක් ඇතුළත මේ දරුවෝ තුන්දෙනාම ඉන්නවා. ඉතින් මේගොල්ලන් ඉතින් එක ගොඩේ අපි කොහොම හරි ලොකු කරගත්තා. ඒ දැනුණු සෙනෙහස සහෝදරයින්ගෙන් දෙමාපියන්ගෙන් අම්මා තාත්තගෙන් දැනුණු සෙනෙහස ගැන ඒ විදිහට කතා කරනකොට මම කැමති ඊළඟ ගීතයටත් යොමු වෙලාම අපි ඒ හා සම්බන්ධව කතා කරන්නට. හොඳයි අපි බලමු එති මේ තෝරාගත් ඊළඟ ගීතය.
මේ ගීතය ඔබතුමිය ගායනා කරේ බොහෝ හැඟීම් බරව විශේෂ දෙයක් මං හිතන්නේ ජීවිතය තුළ සුවිශේෂී තැනක් තියෙන ගීතයක් නේද? ඇයි මේ ගීතය ඔබ තෝරගත්තේ? පරසතුමා චිත්‍රපටියේ මේ ගීතේ මම චිත්‍රපටිය බලද්දී මට හිතුණා මේ රූප රාමුවලට වඩා මේ ගීතේ ප්‍රබලයි කියලා. सुजाता तनाक महात्म गायना करे गायनावल विन गायनावल विशेष मन हितन विश्वास करना अगे संगीत अध्यापन एक हेतु के गीत हरि पारिपूर्ण थिंग मगे प्रियतम गायिकागे खुतरम सिंधु लक्ष गान महलती एक मगे प्रियतम गीते मेक ए हदवतुट दनुनु गीते यटने ओब बडात अलुम करन्ने प्रिय करन्ने हंगीम बर वेन्ने ए तरम हंगीमक मा देक्का ओब पुदुमाकार विधियट हंगीम बर उना मे गीते तुले एक तमाई ए गीते म तीन ए विचित्र भव तमाई मा मे गीते ट अलला गट गहला बेंदला अलवला तियन्न हेतु මගේ ගීතයට හරිම ඇලුම් කරනවා අර්ථයට අර්ථයට ඒ වගේම ඒකේ සංගීතය ඒ සංගීත නිර්මාණයේ ඒක පුදුම දෙයක් ඒකේ අර එක තැනක පිච් මාරු වෙනවා ඒ මාරු වෙන පිච් එක හොයාගන්න මම සර්පිනාව අරගෙන එක තැනක ඉඳගෙන මේ තමයි ඒක ඔළුවේ රඳවගත්තේ ඒ තරම් ඒක මේ හරි විශේෂිතයි अलुट मे संगीत नोमती गीते कुमार मे आदर प्रेम यौवन प्रेम अब पासल्यन खाले निरहंकार चरित हिना वेच हम मत बहुम स्वदशील अद मेम नर पास इन पास मट प्रेम करपुआ मट हिम करी मन कासाद दारू हम मट की भय मंग स्कूल खाले मंग हरी वसाई इतपट पिरीमला मट आदरी कर मट आदरी की भय एक प्रकाश कर हिम पोड़ी आधिपत्य त्यागण मम्मी स्कूल हिटी मट मट विद्यालय दिमाफियो गुरु सहन पास मारे मारे स्कूल हाकट गिया
अंतिम अतर उने गलिटी मध्यम हाईदे बालय की आने कुमारी अखनी मट वड़ीमलय की आने कुमारी अख गुरूर की आने कुमारी अख मट कि भय कट्टी मम विदुहले क्रीडा नायिका संगीत खंडाय नायिका नटम खंडाय नायिका इतकोट बैंड के बैंड लीड ने मे मूटे लेकर थिंग हेम तनक मम आधिपत्य धरागन हिटिया बहुम इन काले फ्लूटे हाँ इक दस दर हामनी हेम गोडक्तिया ने सिंधु प्राक्टिस करना प्राक्टिस करना अरे हाई पिच हामनी कदना एक आट किया मैं फ्लूटे फस्ट मैं फ्लूट कटकर लोक कीला पे कऊदे कीला मेहम वाल वित्त सिंह की टीच के नीटे वित्त सिंह मे स्था इन मट कथा करना मे टीच मेहाटेना मेहाटेना की अटगा की गीप की हस मे फ्लूट गहन अड़े कटाण कीन बाटना एना आना शंकर इंदम एक अक्की अंतम पार्टी का मंकी हाँ कुमार पोडा कोहमेन पुंच विराम करवाहेवा ओ विधि हेट मीन ए आदर ए सेने हसगन अब बलागन इन्होने लक्षण अंत नहीं महत्या कोहमद हमने किल अभी इलागे विराम पास ये गेन तमाइ ए आदर ये तमाइ हाँ आदरे मत हुस्मत्तियन्ने सेनेहसकट अरुताक सेनेहसकट अरुताक इलिय करन हम
විශාරද නන්දා මාලනියන්ගේ මේ ගීතය ඔබ තෝරා ගන්නට හේතු පාදක බොහෝමයක් ඇති. ලංකා සෙනෙහසට අරුතක් තියෙයිද අපිට අම්මා කෙනෙක් නොවේ කියන. අපිට සෙනෙහස ආදරය ගැන මුලින්ම හැඟීමක් දෙන්නේ අම්මා. එතකොට අම්මා ගැන ලියවිච්ච සින්දු බොහෝමත්ම තියෙන ආදරේ මුල්ගත වූ අම්මා. ඉතින් ඒ ඔක්කොම ලස්සනයි. ඉතින් මේ ගීතය තුළ අම්මා ගැන පුදුම විදිහට මේ කියන්නේ පුදුම කෝණවලින් බලපු ගීතයක් අම්මා ගැන. මුහි මඩලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා. එතකොට ඒ වගේ හරිම ලස්සන රූපක උපමා එහෙම දාපු කියන්නේ අම්මා ගැන පුදුම විග්‍රහය කරපු ගීතයක් මේ ගීතය. මේ නන්දා මාලිනිය හරිම මේ කියන්නේ නොමැකෙන ගායනයක් විදියට සටහන් කරලා තියෙන ගීතයක්. ඉතින් මං හරි ආදරේ මේ ගීතයට අම්මට වගේ ආදරේ. මෞසෙනෙහස නේද උතුරා යන මෞසෙනෙහස. මා කැමතියි ඔබතුමියගෙන් මේ මවුන් සෙනෙහස ගැන අපි කතා කරනකොට ඔබත් ඉතාමත් ආදරණීය මවක්. ඒ දරුවන්ගෙන් ඔබතුමියට ලැබෙන මවුන් සෙනෙහස සහ අපි අද වර්තමානය ගැන කතා කරනකොට අපි වර්තමානයේදී දරුවන් සහ අම්මා අතර තියෙන ඒ සෙනෙහස ඔබතුමිය මවක් විදිහට කොහොමද දකින්නේ? ඇත්තටම දරුවෝ කියන්නේ කෙනෙකුට පුදුමාකාර දෙයක්. දෙයක් කියන්නේ ඇත්තටම දරුවෙක් ඉන්නවා කියන එක පුදුම වගකීමක්. මේ මේ අපිට කියන්නේ අපිට අපිව නැති කරගෙන දරුවෝ ගැන හිතන්න වෙන වෙලාවල් තියෙනවා. ඒ කොහොම වුණත් අපි දරුවන්ට ඕනෑම දෙයක් දෙන්න සූදානම්. දරු සෙනෙහස කියන්නේ ඒකයි. දරුවන්ගෙන් අපිට ලැබෙන දේවල් ගැන අපි නොහිතා ඇත්තටම දැන් ආදරේ කියන්නේ ලංකා ගනුදෙනුවක්නේ. මං ඔයාට ආදරේ නිසා ඔයා මට ආදරේ. මං ඔයාට ආදරේ නැතුව මං ඔයාට වෛර කරනවා ඔයා මට ආදරේ කරයිද? නැහැ. හැබැයි අම්මා තාත්තා කියන දෙපළ අප ඇටේක දෙයක් බලාපොරොත්තු නොදී දරුවන්ට ආදරේ දෙනවා. ඒගොල්ල හොඳයි කිව්වත් නරකයි කිව්වත් බැන්නත් අඩුපාඩු කිව්වත් ඒ මොනවා කරත් අම්මා තාත්තා දරුවන්ට ආදරේ. ඒක තමයි මේ ලෝකේ තියෙන උතුම්ම ආදරේ. බුදුන් වහන්සේ පවා ඒ ආදරේ විශේෂයක් දැක්කා. ඒකයි මේ ගෙදර බුදුන් කියලා අම්මට කිව්වේ. ඉතින් ඒ ආදරේ ගැන කතා කරන දේවල් නැහැ. දැන් අලුතෙන් උපදින දරුවෝ හුඟක් මේ මාපිය සෙනෙහසින් වෙන් වෙනවා මේ ටෙලිෆෝන් එකක් හින්දා. මට ඒ ගැන හරි කනගාටුයි. ඇත්තටම පොඩි කාලේ ඉඳලා ටෙලිෆෝන් එකට මේ කියන්නේ ඒකේ තියෙන මේ රූප රාම ඊට පස්සේ ගේම් ගහනවා ඉන්ටර්නෙට් එකත් එක්ක ඉන්නවා ගෙදෙට නෑද එකාවට ඇසැරලා බලන්නේ අන්න පුතේ බාප ඇවිල්ලා ආ ඇතද කැටා බාපේ අර ඉතින් එහෙම හොඳ නෑ. ඉතින් මන හරි විරුද්ධයි මේ දරුවන්ට මේ පොඩි කාලේ ඉඳලා ෆෝන් එකට. එහෙම නෙමෙයි ඉස්සර අපි හැදුනේ නෑ දැන් ඒ ගෙදෙට ආවම කට්ටියම ඇවිත් පිළි අරගෙන ඉඳවලා සතුරු සාමීචියේ දිලා ඒවා හරි හරි සුන්දරයි. ඒවා කියන්නේ ඒ මොහොතවල වල ඒව හදවත් වලට දැනෙන ආදරේ සෙනෙහස ඒක හරි පුදුමාකාරයි. ඒනකොට දැන් ඉතින් දැන් ලෝකේ වෙනස් වෙගෙන යනවා අපි නොහිතපු විදිහට. ඔව් ඉතින් ඒ අම්මා කෙනෙකුගේ සෙනෙහස ඒ අර ඇත්තටම කුමාරියක කිව්වා වගේ සෙනෙහසට අරුතක් කිව්වහම ඒ අරුත ඔබ මා ඇතුළු අපි සියලු දෙනාටම ලැබෙන්නේ ආදරණීය අම්මගේ. ඒ අපි මවගේ ඇකේ සිටිනකොට තමයි ඒ ආදරණීය අපේ අම්මගේ ආදරයේ සෙනෙහස අපේ නෙත්වලට නෙත් ගැටෙද්දී අම්මගේ ඇස් දෙකයි දරුවගේ ඇස් දෙකයි ගැටෙද්දී
උපන් ගම අම්මා දරු ආදරේ කරන්නේ තමන්ගේ ආදරණීය මාවට ඉතින් කුමාරයාකා අපි ආදරය ගැන කතා කරනකොට මේ වෙලාවේ මම හරි ආසයි ජැක්සන් ඇන්තනි මහත්මයා ගැන නැවතත් කතා කරන්න ඒ ආදරය ගැන ආදර හැඟුම් ගීතයත් මා දන්නවා මේ ඔබ තෝරාගත් ගීතයක් පොඩ්ඩක් අපි මේ ගීතය ගැන කතා කරලම ඒ ආදරය ගැනත් කතා කරමු මම මේ ගීතේ තෝරාගත්තේ ඇත්තටම මේ ආදරය ගැන ලියවිච්ච ගීතවලින් අපි ජැක්සන් වැටියම්ම ආදරය කරන්නේ මේ ගීතයට ආදර හැඟුම් මොකද මේක මේ කියන්නේ මේ යෝන් මනමාල යුවලක් මදු සමය ගත කරන්න ගිහින් ඒ ගෙවන මුල් රාත්‍රිය. එතකොට මේ ගීතය තුළ තියෙනවා ඒ මනමාලයාගේත් මනමාලියගේත් නැවුම්කම. දැගින්න මනමාල මනමාලියෝ වගේ නෙමෙයි මේ නැවුම් මනමාල යුවලක්. මේ යුවල මේ මදු සමය ගත කරන රාත්‍රියේ ඔවුන්ට දැනෙන ඒ දේ තමයි අමරදේව මහත්මයා මේ මේ ගීතෙන් ගායනා කරන්නේ. මම හිතන්නේ මහගම සේකරයන්ගේ ගේ පදයක් වෙන්න ඕනි. හරිම ලස්සනයි. ඉතින් මම ඇත්තටම මං ජැක්සන් වෙනුවෙන් තමයි මේක තෝරගත්තේ. ඔව්. මං හිතන්නේ මේ වැඩසටහන ආරම්භයේ පටන් අපි එතුමාව මතක් කරනවා. ඉතින් අර අපි කියනවා වගේ නොමියන මිනිසුන් කියන්නේ අය. එවැනි ආදරණීය දක්ෂ රංගදරයෙක් මා හිතන්නේ කලා ලෝකේ අපට නැවතත් හමු වේවි කියලා. ඉතින් මම කැමති ඒ ආදරේ පොඩ්ඩක් මතක් කරන්න. ඇත්තටම කොහොමද ඒ ආදරේ ලැබුණේ ඒ කාලේ ජැක්සන් අයියා ওই විදිහද? ආ ජැක්සන් මට හම් වෙනකොටත් හරි සුන්දර චරිතයක්. හපුගොඩ ශාන්ත මරියා පාසලේ ඉඳලා ඒක තැන් තැන් වල හම්බෙච්ච මහා අමුතු කතාවක් මේ ඉතින් අපේ පාසලට ආපුහමත් ඉතින් ඔය පොඩි චූටි නවක වදයක් දෙන ගතියක් තිබුණා අනේ මම නම් වල සම්බන්ධයෙන් මට හරිය දුකයි ඒ නවක වද ඒවට මම නෑ ඒ වුණා ජැක්සන්ට යම් යම් අය ඉතින් එහෙම මේ මොකද උඹ ඔච්චර හොඳ සපත්තු දෙකක් දාගෙන ඔය වගේ දේවල් කියලා හම් තිබුණා. ඉතින් මේක අහගෙන රාති මං අර ඉස්කෝලේ දාලා ආවේ කියලා හරි මහා කලකිරීමෙන් පාසල් බිමේ ඇවිදගෙන යනකොට බටන ලහඬක් ඇහෙනවා. මොකද මේරේ මිතු ආය දවසල ගීත් චිත්‍රපටේ. ඉතින් මම දැන් බටන ලහඬ අහගෙන පස්සේ ඉතින් මේ මං ඉතින්ට ගිහිල්ලා යත් එක හිතවත් වෙනවා කියලා ඇවිදගෙන එනවා අපේ සංගීත කාමරයේ එළියේ තමයි මේ බටනලා වාදනය කරන්නේ ඇවිදින් බලනකොට කෙල්ලක් ඊට පස්සේ අර කතා කරන්න බයයිනේ අර පරණ එක්කෙනෙක්නේ එතෙන්ට ගියොත් ආයි කණ්ඩ වෙයි කියලා මේ බැලුවා බලලා ආසයිලු කතා කරන්න කවදා හරි මම මෙයත් එක්ක හිතවත් වෙනවා කියලා හිතාගෙන ආපහු ගිහින් කතා කරේ නෑ ඉතින්. ඒක මට කියන්නේ පස්සේ. ඊට පස්සේ දවසක දැන් අපි ඉස්කෝලේ අන්තිම මාසේ අන්තිම සිකුරාදා සමිතිය. ඒ සමිතියේදී කෙනෙක් කතා බහ කරනවා, සින්දු කියනවා, හිටවන කවි, අභිරූපණ රංග, අනම්මනති දේවල්. කෙට්ටු උස මෙහෙම කොණ්ඩයක් තියෙන කෙනෙක් ස්ටේජ් එකට නැගලා කිව්වා පියාණේ නී මා නැවත උපන්න අපාරෝ මේ සංසාරේ උගේ පුතු වේවා ආර හැකින් බරව කිව්වා දැන් මම මගේ යාළුවෝ දෙන්නෙකුත් එක්ක දැන් මේක බලාගෙන ඉන්නවා කියලා බහැල යනකොට අර මගේ යාළුවෝ දෙන්න හරි කටහැ කරයි උන් දෙන්න අනේ අයියේ ඔයාගේ තාත්තා නැද්ද කියලා
නෑ තාත්තා ඉන්නවා තාත්තා තමයි මට සින්දු කියන්න මාව ඒ මේ ගෙනියන්නේ උදව් කරා එදා මං කතාවට ගියේ නෑ මං එහෙම ලේසියෙන් එහෙම කතාවට යන්නේ නෑ අර දෙන්න කතා කරා කොහොමද ගියා එදා දවසක් ගත වුණා එදා ඉතින් එයාට හරි ආසයිලු පස්සේ කියන්නේ අපි එයාව ඇප්‍රීෂিয়েට් කරානේ මම හිතේ හිනා වුණා එච්චරයි මං කතාවට ගියේ නෑ ඊට පස්සේ ගමයාට ගායනා කරන්න පුළුවන් නිසා සංගීත කණ්ඩායමට වැඳුණා. දැන් අපි එකට ගායනා කරනවා. නැටුම් පන්තියේදී නැටුම් කරනවා. ඊට පස්සේ බිත්ති පුවක් පතක් හැදුවා. ඒකෙදී ජැක්සන්ත් කවි ලියනවා මමත් කවි ලියනවා අපි දෙන්න තමයි බිත්ති පුවක් පත හැදුවා. ඉතින් එතෙන්දි හේතවත් වුණා. මේ හැබැයි යාළු පෙම්වතු නෙමෙයි. කොහොමදවත් නැහැ. अतरे අපි දෙන්න සම්බන්ධ වෙනවා වාරුවෙන් යන මිනිසු නාට්‍යයට. ඒක ප්‍රසිද්ධ නාට්‍යයක්. ඒකේ අපි දෙන්න රඟපෑවි පෙම්වතුන් හැටියට. මම මැනිකා එයා ගුණේ. ඉතින් මැනිකායි ගුණේ මේ ආදරවන්තයෝ. ඉතින් අපි දැන් ඔය නාට්‍ය බස් එකේ නැගලා රට වටේ යන අතරමඟදී තමයි අපි පෙම්වතුන් බවට පත් වුණේ. ගුණේ මැනිකාගෙන් ඇහුවා. නෑ, එහෙම ඇහුවෙත් නෑ. දැන් අපි මෙහෙම එකටම එකටම ඉඳද්දි ගුණේට මැනිකා නැතුව බැරුව වුණා මැනිකාට ගුණේ නැතුව බැරුව. ඒක කවදාකවත් I love you මල් ගැන ඒ මුකුත් නෑ. ඒවා අපිට නිකන් පිස්සු වැඩ වගේ අපිට පේන්නේ. අපි දෙන්නට නැතුව බරුවගේ කාලයක් ආවා. ඊට පස්සේ ඉතින් අනේ දන්නේ නැහැ. මම කවද්ද ආදරේ හිතුනේ ඒක දන්නේ නැහැ. එකක් නැහැ. කොහොම හරි ආදරේ කළා. දරුවෝ තුන්දෙනෙකුත් හැදුවා. සජිත මාලිගේ ගැන කතා කරනකොට අකිල මාලිගේ ගැන ඒ වගේම අපි මේ අවත්සලා ගැන කතා කරනකොට විශේෂයෙන්ම අපි මේ ගීතේ තෝරගත්තා. ඔබතුමිය තමයි තෝරගත්තේ. දොර මඩලේ ගීතේ. මේ ගීතේටත් ඔබ තෝරා ගන්නට ලොකු හැඟීමක් තියෙනවා. අපි ඒ ගැන කතා කරොත්. ඔය ගීතේ තමයි චෝටි පුතා ඒ කියන්නේ සජිත මුලින්ම එයාගේ ගායනයක් හැටියට ඉලදකපු ගීතය. මේක ලියන්නේ ජැක්සන්. संगीत सभ्यानी सानुक विक्रम सिंह एक चूट पिता के आलुआ पास मित्र थिंग मेक तमाइ पालवीन गीते इतपट जैक्सन गे चित्रपट एक मुलिम चूट पिता रंगपाने अबा कुमार हेटेट मे पांडु काव्य कुमार हेटेट थिंग पांडु काव्य कथा वस्तु असर करगन तमाइ मे गीते लियवेन्नी इतनी मट මේ ගීතය තෝරගන්න හිතුණා අපේ පවුලට ගොඩක් සම්බන්ධ ගීතයක් හැටියට. ඒ වගේම මේක ගායනා කරන්න අපහසු ගීතයක්. හුඟක් දේවල් එකේ රැප් වණම්මනක් තියෙනවා. ඒකත් අර මේ අර්ථ විරහිත රැප් එකක් නෙමෙයි, බොහොම අර්ථාන්විත රැප් එකක් මේක තියෙනවා. ඉතින් මේ ගීතය වටින ගීතයක් කියලා හිතුණ නිසා මම ඒක තෝරගත්තා. කුමාරයා කා ඔබ මවක් විදිහට ඔබගේ දරුවන් මේ සමාජය තුළ මේ ඔවුන් චරිත බවට පත් වෙලාද අපේ ආදරණීය ප්‍රේක්ෂකයන් මේ අයව බොහොම ආදරෙන් වැළඳගෙන ඉන්නවා පොඩ්ඩක් අපි ඒ ගැන ඒ ආදරණීයකම දැන් අපි ප්‍රේක්ෂකින්ගෙන් ඔබ තුමිය ඇතුළේ මේ පවුලේ අයට ලැබෙන ඒ ආදරේ ඒ සෙනෙහස ගැනත් අපි කතා කරමුකෝ මේ දරුවන් ගැන ප්‍රේක්ෂකින්ගේ අපේ ලාංකිකයන් තුළ ඔබ සහ ඔබගේ පවුල වටා ලැබෙන ඒ ආදරේ සෙනෙහස ඕලංකා ඒක අපි හුඟක් සැලසුම් සහගතව කියන්නේ ළඟා කරගත් ආදරයක් කියලා හිතනවා මොකද ජැක්සන් උත් මම අපි දෙන්නා
प्रेम करण काले तो दरुदे अभी कसाद बंदल अभी दरुगे कथा होना अभी कावधारी कसाद बंदल बुद्धिमत् उगा कलाकार भीकर एक मे कलावट कर दीन सीवे मुखद सरल अध्यापनी अध्यापनी तम एक अध्यापनी पोसा कलाकार मे कटट दायाद कर अणुतम अभी धर कुकाल गुडन क्या कुहमत्त उठ कला कला परसरे अति ये परसरे ये आकार तम मगे धर मुदे करता है मगे दम हम मे क्या दुट उपाधि अतीन एम एकना अनेट उपाधि धरवी ඒ මොනවා තිබ්බත් ඔවුන්නද රැකියාව හැටියට කරන්නේ කලාව කලාව ඉතින් ඔවුන්ට ලැබෙන ආදරය මම හිතන්නේ ඒ අධ්‍යාපනය නිසාම මම අර මේ පළවෙනි ගීතය ගායනා කරද්දී සුජාතා අත්නායක මැතිනියට මම ඒ කියපු දෙයම තමයි මම දරුව තුලින් දකින්නේ ඔවුන්ගේ අධ්‍යාපනය හරහා ඔවුන්ගේ ඒ කරන කලාකෘතිවල වෙනසක් තියෙනවා ඒ නිසායි මම හිතන්නේ මේ කලාකෘතියක් හොඳට කරොත් මේ ප්‍රේක්ෂකයා වුණ වැළඳගන්නේ ඉතින් ඒක වෙන්න ඇති ඔවුන්ගේ හේතුව ඔවුන්ට කියන්නේ ඥාන සම්බන්ධීකුත් තිබුණා ඒ විතරක් නෙමෙයි ඔවුන් දැනුවත් කලාකරුවෝ ඒකයි ඒ නිසා තමයි ප්‍රේක්ෂකයන්ගේ නිතරම සෙනහසක් माधवी अम्मट क्या अम्मट आदर एम वैडिये लंगिंगे अपाची लंगे कत्म अदीतिंग दुअर्थ हिमाई एवना दैंग दैंग थिंग हेमदे मगे मगे बर्थडे थिंग हरी एट महानसी के खदागन हिम करगन हिम थिंग माओ बलंडे नो मत हिमाई थिंग दर्वांगे आदर एक हरिम बाटी ना दया इतन हितोतु ने सेने हाँ सटा और तक वैद्य सटा हाँ ने आवश्यक बागे टाइम में लगा वेला थी ने अभी मैं गई थी अगर न खता करात इतु मामा तमाई मतक वेने Oh, oh, oh.
වට යන්න පියඹගෙන එන සැරිසරන්න පඳු අබා කතාව සුව මුල්ල සිට අගට මෙන්න බතර කච යන කුමරි පඳු වස්තු රජ මහසි කවි වද පිකුමරුන් දස දෙනකි 11 වෙනි චිත්‍රදේවි එක්ටම් දෙක දිග ගාමිනීට දාව උපදින කුමරු මරුමට මාමා වරුන් පැමිණ වැදුඹට බලන්න කල කුමරිය කිචිත ළඟ කුමරු නොව කුමරයෙක් ලැබුණ චිත්‍රවට මාරක අපලයි මාමා වරු දස දෙන හට දස දිසෙන පිරිවරගෙන පැමිණ මරති කුජි කොළු ගැටුදිය කෙලින කුමරු ගස් වෙනයක සංගව නරඹනි හඬව හඬමින් මිතුරුලය දැතතගෙන සිතමින් මෞදුම මම සුරකිමි මෞදුමේ උරුමයට කැපරි සුරතින සිපත දරාගෙන අදිටනගෙන ගිය සිංහ අද පතුරවමින් හැල ජය ගනිමින් අසිපතේ තැවරුනේ ප්‍රේමයයි උන් මාදිනියේ මාලයේ වැගිරුනේ ස්නේහයයි දොර මඩල ගිනිපත් වී එගිනි කඳ හදපත් වී ආදරේ උරුමයට මට දුන්නු ස්වර්ණ පාලියේ ආදරය මත හොස්මත් තියන්න සෙනෙහසකට අරුතක් සෙනෙහසකට අරුතක් ඔව් ඉතින් විරාමයත් එක්කම ඔබ කැමති ගීතයක් නේද ඔබ රසවින්දේ හා සජිත ඇන්තනීගේ ඉතින් මේ ගීතය ගැන කුමාරයාක අපි කතා නොකර කොහොමද පද රචනයත් ජැක්සන් ඇන්තනී මහත්මයාමයි මේ පවුලේ ගීතයක් ඉතින් අපි මේ ගීතය ගැනත් පොඩ්ඩක් කතා කරමු මම දන්නවා මේ පවුලේ ගීතය සහ ඔබ ඒ ගීතයට තියෙන ආදරේ වඩාත්ම හැඟීම්බරූ ඒ අර්ථයක් දෙන මේ ගීතේ වෙනුවෙන්ම තමයි මම හිතන්නේ මේ ගීතේ තෝරගන්නට ඇත්තේ පවුලේ ගීතයක් විදිහට අපි මේ ගැන විශේෂිත රාමෝ කියන සජිත මල්ලි ලංගෙ ඉන්න කෙනාව අතින් අල්ලගෙන යාව නැගිටවගෙන යාට වැටෙන්න නොදී අර එහෙම හරි කාරුණික හදවතක් තියෙන දරුවේ හුඟක් මාත් එක්කමයි හැදුනේ පුංචි කාලේ ඒ කියන්නේ අනිත් දරුවෝ දෙන්න අතහැරියා නෙමෙයි මගේ රැකියාවත් එක්ක මට යාව ළඟින්ම තියාගෙන ඉන්න සිද්ධ වුණා මොකද උඩා කාලේ අවුරුදු කමාරක් වගේ වයසකදී ආට පොඩි මේ අකටයුත්තක් නා බලාගත් මේ
සේවිකාවකගෙන් දවසක් පිහියක් රත් කරලා බඩේ තියලා තිබ්බා. ඊට පස්සේ මම ජැක්සන්ට ගෙනවට ජැක්සන් කිව්වා ඔය ජොබ් එකෙන් අයින් වෙන්න එතකොට අයින් වෙලා ළමයි වලගෙන ඉන්න එතකොට හරි කියලා. ඉතින් අපි ගෙදරින් කිව්වා ඔච්චර ඉගෙනගෙන මෙච්චර හොඳ රස්සාවක් හම්බෙලා රස්සාවෙන් අස්සෙන්ට නෙමෙයි වෙන පිළියමක් හිතන්න කියලා. ඊට පස්සේ මම දරුවත් අරගෙන අපි පුත්තල මේ තියෙන කාලවල විද්‍යා දෙපාර්තමේන්තුවේ රාජ්‍යක ඒකට ගියා දරුවත් අරගෙන. වීකෙන්ඩ් එකේ විතරයි වැඩ කරන්නේ. දිගට වැඩ කරලා ඒකේ ඕෆ් ටික දානවා සතිය දවස්වල. දාලා සතිය දවස්වල අර දරුව තුන්දෙනාත් එක්ක ගෙදෙට්ටලා ඉන්නා එහෙම. කොහොම අවුරුදු දෙකක් එයාව මගේ ළඟින්ම තියාගෙන බලාගෙන ඊට පස්සේ මොන්ටිසෝරි දාන්න තමයි අපහු ආවේ. ඉතින් අර මගේ ළඟම හිටපු ඉඳද මන්ද හුඟා කර මගේ ගතිගුණ තියෙනවා එයාට. සෙනෙහසකට අරතක්. එතෙන් ඒ තමයි අම්මාගේ ආදරේ. දරුවව ඇකේ තියාගෙන හදලා කවලා පොවලා එතෙන් අර කිව්වේ සේවිකාව දරුවෙක්ට එහෙම සලකද්දී අම්මා ආදරණීය මවක් විදිහට ඔබතුමිය රැකියාවත් රැකගෙන දරුවනුත් රැකගෙන බලාගෙන බොහොම වෙහෙසටපත් වුණු මවක්. අවසාන වශයෙන් කුමාරියක් ආ මං අහන්නට කැමතියි අපේ වැඩසටහන සෙනෙහසට අරුතක්. ඔබ ඔබගේ ජීවිතය තුළ පුංචි වයසේ පටන් අද මේ වර්තමානයේ දක්වාම මේ ආදරය සෙනෙහස ප්‍රේමය ඇතුළේ විවිධ පැතිකඩයන් ඔබගේ ජීවිතයට ග්‍රහණය කරගන්නට ඇති ඔබට දැනෙන්නට ඇති. අපි කෙටියෙන්නේ ගැන කතා කරොත් අද වෙනකොට ආදරය ප්‍රේමය සෙනෙහස ගැන ඔබ දකින්නේ සහ අර්ථකථනය කරන්නේ කොහොමද? සෙනෙහස ප්‍රේමය ආදරය නැතුව ජීවිතයක් පවත්වන්න බෑ ලංකා. ජීවිතයේ අර්ථය තියෙන්නේ ආදරය සෙනෙහස ප්‍රේමය තුළ. මොකද අපිට අපේ ජීවිතේ ජීවත් කරන්න අපිට මේ කියන්නේ අපිට ජීවත් වෙන්න හිතෙන්න මොකක් හරි අපිට පොහොරක් අවශ්‍යයි. ඒ පොහොර තමයි ආදරය. ඉතින් ආදරයක් නැති තැන ජීවිතයක් පවත්වන්න බෑ. දැන් බලන්න ඔය හුඟක් ඔය මත්ද්‍රව්‍යයට පෙළඹෙන අය. එතකොට මිනි මරන්න හොරකම් කරන්න ඒ වගේ නරකයි කියන දේවල් වලට පෙළඹෙන අයගේ ජීවිතේ මුල බලපුවාම කොහෙන් හෝ ඔවුන්ට ඒ නිසි ආදරේ නොලැබී ගිය තැනක් මතුවෙලා එනවා. ඒ කියන්නේ ඔවුන් සුද්ධ කරනවා නෙමෙයි මම. එහෙම වෙන එක වැරදි. මොකද මිනිස්සුන්ට බුද්ධියක් තියෙන්නේ ඒ සියල්ල බුද්ධියෙන් පෙරා වෙන් කරගෙන අවශ්‍ය දේ විතරක් ගන්න. එහෙම බැරි වෙන අය ඉන්න හුඟක්. ඉතින් හැමෝම එකම බුද්ධි මට්ටමේ නැහැ. ඉතින් මේගොල්ලන්ගේ ජීවිත බලනකොට කොහේ හරි එක්කෝ ආදරෙන් පැරදිච්ච තැනක් එක්කෝ ආදරේ නොලැබිච්ච තැනක් අපිට ඒ ජීවිත අතරින් හොයාගන්න පුළුවන් වෙනවා. ඒ නිසා ඕනෑම සාර්ථක ජීවිතයකට ආදරයක් සෙනෙහසක් රැකවරණයක් අවශ්‍යයි. ඉතින් මං හිතනවා මේ මේ වැඩසටහන තුළින් මේ සඳ ටීවී එක බලාපොරොත්තු වෙන්නේ ඒ ආදරය සෙනෙහස මතු කරලා ඒ ගැන විශේෂ අවධානයක් යොදලා ඔබකින් කාට හෝ ආදරයක් අඩුවෙන් ලැබෙනවන නොලැබී යනවන ඒක බොහොම යථාවත් කරලා ඒක නොවෙන්න ඕනේ. අපි හැමෝටම ආදරය කරන්න ඕනේ. ජේසුස් වහන්සේ කිව්වා අසල්වැසියාට ප්‍රේම කරන්න කියලා. ඒක ඇත්ත. ඒක හරියටම හරි. මොකද ඒ කිව්වේ අපි හැමෝම ගැන හිතන්න කියලා කිව්වේ. ඒක ඇත්ත. අපි නිතරම තවත් කෙනෙකුට ආදරය දක්වන එක එච්චර අමාරු දෙයක් නෙමෙයි. ආ කොහොමද කෑවද බිව්වද එයාගෙන චුට්ටක් ඔයල බලපුවාම අර හිතේ ඇතිවෙන ඒකෙන් අර බ්ලඩ් ප්‍රෙෂර් එක වෙනස් වෙනවා, අපේ තියෙන හෝමෝන් තත්ත්ව වෙනස් වෙනවා. ඒ එක වචනේ. ඉතින් ඇයි අපි ඒක කරන්න මේ කම්මැලි වෙන්නේ? අපි එහෙම එකිනෙකාට ආදරය කරන්න ඕන, සෙනෙහස දක්වන්න ඕන. ඒකට වියදමක් යන්නේ නැහැ. හැබැයි ඒකෙන් වියදමක් දරලා කරන දේවල්ට වඩා දෙයක් කරන්න පුළුවන්. ඇත්තටම
හොඳයි. ඉතින් ආදරණීය හිතවතුනි අපි සෙනෙහසකට අරුතක් කියන අපි ආදරණීය වැඩසටහනෙන් සමුගෙන යන්නට ඔබේ නිවසින් කාල වේලාව ඇවිල්ලා තියෙනවා. ඉතින් සෙනෙහස ආදරය ගැන කතා කරනකොට One to One සඳ ටීවී මාධ්‍ය නාලිකාව නිරන්තරයෙන්ම ඔබට හරි ආදරේ. ඒ නිසාම තමයි අපි හොඳ වැඩසටහන් ප්‍රමිතිගත වැඩසටහන් තුලින් ඔබ ළඟින් ඉන්නේ. ඉතින් හිතවතුනි ඔබට පුළුවන් PO TV මොබයිල් ඇප් එක ඔබගේ ස්මාර්ට් ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරලා සඳ ටීවී ඔබ ඉන්න තැන ඉඳන් One to One සඳ ටීවී නරඹන්නට. ඒ විතරක් නෙමේ අපේ වැඩසටහන් විශේෂයෙන්ම සෙනෙහසට අරුතක් මේ වැඩසටහන අපේ සඳ රේඩියෝ වෙබ් එක තුලින් ඔබට අසන්නට පුළුවන්. ඉතින් www.sandaradio.lk තුලින් අපිව අහන්නටත් ඔබට හැකියාව තියෙනවා. ඉතින් බොහොම ස්තුතියි ඔබතුමියට. කප්පරක් වැඩ තියෙද්දි අවිවේකීව කාලය ගත කරද්දී දරුව ගැන හිතනවා ටෙලි ඩ්‍රාමා වල රංගන ශිල්පිනියක් විදිහට අපේ දක්ෂ රංගන ශිල්පිනියක් විදිහට එතුමිය වැඩ කරද්දී ගීත ගායනා කරලා ඔබගේ ළඟටම එද්දි මේ හැම කෝණයක්ම දිහා බල්ලා ගෙදර වැඩත් එහෙම එහෙට දුවනවා මෙහෙට දුවනවා මම දන්නවා මෙතුමියගේ තියනා ඒ කාර්ය බහුල තමයි අනිත් අයගේ දෙවලුත් හොයනවා කරදරයක් වුණොත් දුවල ගිහිලා කාට හරි ආලෝකයට එතනත් ඉන්නවා කොහේ හරි මොකක් හරි ප්‍රශ්නයක් කාට හරි කරදරයක් වුණොත් එතනත් ඉන්න කොහේ හරි අවමංගල්‍ය උත්සවයක් තිබ්බොත් එතනත් ඉන්න මේ හැම දෙයක්ම කරමින් මේ වටිනා කාලේ අපේ වැඩසටහනට දුන්නාට සෙනෙහසකට අරුතක් වැඩසටහන තුලින් ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ඉතින් අවසානයේදී ඔබ තවත් ගීතයක් තෝරාගත්තා මං කියවා මේ වැඩසටහන පුරාවටම හිටියේ එතුමා ජැක්සන් ඇන්තනි මහත්මයා. දැස පියාගත් කල මේ ගීතය තෝරා ගන්නටත් හේතු කාරණා බොහොමයක් ඇති. අපි ඒ ගැනත් කියලාම මේ වැඩසටහනෙන් සමුගෙන යමු. ඇතර ජැක්සන් ගායනා කරපු ගීත අතුරින් ජනප්‍රියම ගීතය මේක කියලා මම විශ්වාස කරනවා. සුසීමා ටෙරිට් නාට්‍ය සඳහා ඔහු ගායනා කළ ගීතයක්. ඉතින් ජැක්සන් වෙනුවෙන් තමයි මේ ගීතයත් මම තෝරගත්තේ. විශේෂිත දෙයක් තියෙනවාද මේ අවසාන තප්පරෙන් මං අහන්නේ. අද දවසම කතා කරන්නේ අද මේ වැඩසටහනෙම කතා කරේ එතුමා ගැන. ඔව් විශේෂත්වයක් තියෙනවා ඒ හදවත ඔබතුමියගේ. ඔව් ඉතින් ඔහු තරම් විශේෂිත පුද්ගලයෙක් මේ ලෝකෙ පීරුවක් මට වෙන හොයාගන්න හම්බෙන්නේ. ඒකයි. ඇත්තටම ඉතින් කුමාරි අක්කා නැවතත් බොහොමත්ම ස්තුතියි ඔබතුමියට. ඔබතුමිය පැමිණීම අපේ වැඩසටහනට අපිට ගෞරවයක්. ඉතින් එහෙමනම් ඔබ දෙදෙනාට විශේෂයෙන්ම අරෝෂ් පෙරේරා අපේ ආදරණීය මල්ලිට ඒ වගේම තමයි තුෂාදි නෙත්මිනි නංගිටත් බොහොමත්ම ස්තුතියි. මේ වෙලාවේ තව කෙනෙක් ඉන්නවා. එයාවත් අපි ඊටමත් ආදරෙන් මතක් කරනවා. මේ අවසාන භාගයේදී අවසාන ගීතයේදී තමයි අපිත් එක්ක එකතු වෙන්නේ. සඳ ටීවී වගේම විශේෂයෙන්ම මතක් කරන්නට ඕනේ සඳ රේඩියෝ බාර අරගෙන සියලු වැඩ කටයුතු කරන්නේ අපේ සසිත මල්ලි විශාරද සසිත ශාලින්ද. සසිත මල්ලි කියලා බොහොම ආදරෙන් අපි කියන්නේ ඔව් සඳ ටීවී වගේම තමයි විශේෂයෙන්ම මම කතා කරන්නට ඕනේ සඳ රේඩියෝ ඔස්සේ එතුමාගේ හඬ නිතරම ඔබ අහනවා. ඒ ප්‍රේමණීය හඬ නිතරම ඔබ අහනවා. ඒ ප්‍රේමණීය හඬට ඔබ ආදරේ කියලා මම දන්නවා. ඉතින් මං එතුමාටත් අපේ ආදරණීය සසිත මල්ලිටත් බොහොමත්ම ස්තුතියි කියනවා අවසාන භාගයේදී අපිත් එක්ක එකතු වීම ගැන. ඉතින් හිතවතුනි බොහොම ආදරෙන් හෝරාවක් ගෙවි ගියා. ලබන සතියෙත් මේ වෙලාවටම සෙනෙහසට අරුතක් ගැන අපි ඔබත් එක්ක කතා කරන්නට ඔබේ අදහස් අපිත් එක්ක බෙදා ගන්නට අපි එනවා. තවත් අපේ රටේ ඉන්න විවිධ ක්ෂේත්‍රයන් කියවනේ. ඉතින් අපි ඒ මොන ක්ෂේත්‍රයේද කියලා ඔබ බලන්න සඳට තවත් තරුවක් පායනවා සෙනෙහසට අරුතක් එකතු කරන්නට. ඉතින් එහෙමනම් අපි ඔබේ නිවසෙන් සමුගෙන යනවා ලබන සතියේ හමු වෙන බලාපොරොත්තුෙන්. අපි ගිහිල්ලා එන්න ආයිබෝවන්.
දේශපියාගත් කල මත නැවෙන්නේ ඔබෙරුවේ ඈත කඳු කරින් එන නලගෙනින්නේ ඔබෙ හඳ දේශපියාගත් කල මත නැවෙන්නේ ඔබෙරුවේ ඈත කඳු කරින් එන නලගෙනින්නේ ඔබෙ හඳ කුමාරියේ අමතක නොවේ ලස්සන රුවේ සිත සනසුවේ දැස පියාගත් කල මට මැවෙන්නේ ඔබෙරුවේ ඈත කඳු කරින් එන නලගෙනින්නේ ඔබෙ හඳ කුමාරියේ අමතක නොවේ ලස්සන රුවේ සිත සනසුවේ අතින් අත වෙලි වෙරළේ තනි වුණු මොහොතේ ඈත නිම්වලල්ලේ නෙත් රැඳුණු මොහොතේ අතින් අත වෙලි වෙරළේ තනි වුණු මොහොතේ ඈත නිම්වලල්ලේ නෙත් රැඳුණු මොහොතේ සිත කලඹුනේ ඇයි නොදැනේ කී දෙයක්ද අරුමයක්ද මට සිතා ගන්න නොවේ දැස පියාගත් කල මට මැවෙන්නේ ඔබෙරුව ඈත කඳු කරින් එන නලගෙනින්නේ ඔබෙ හඳ කුමාරියේ අමතක නොවේ ලස්සන රුවේ සිත සනසුවේ ගලින් ගල හැපි පෙන කැටි විසිරෙනු දැකලා නිම්න වූ සිතේ සතුටින් හසරැල් පිපිලා ගලින් ගල හැපි පෙන කැටි විසිරෙනු දැකලා නිම්න වූ සිතේ සතුටින් හසරැල් පිපිලා මතකය මගේ අවදි වුනේ ඒ එදාය මේ මෙදාය මට සිතා ගන්න නොහේ දැස පියාගත් කල මට මැවෙන්නේ ඔබෙරුව ඈත කඳු කරින් එන නලගෙනින්නේ ඔබෙ හඳ දැස පියාගත් කල මට මැවෙන්නේ ඔබෙරුව ඈත කඳු කරින් එන නලගෙනින්නේ ඔබෙ හඳ කුමාරියේ අමතක නොවේ ලස්සන රුවේ සිත සනසුවේ